صافي صافي أكون عد ند إن بك تافرم මේ දවස්වල අපි නිතරම දකින දෙයක් තමයි Facebook එකේ සාමාන්‍ය පෙළ results upload කරනවා. ඉතින් මේක දැක්කම අපිට මට ගොඩක් කලකට හිතුනේ මේකේ කාණ්ඩ තුනකට අපිට බෙදන්න පුළුවන්. සාමාන්‍ය පෙළ හොඳටම පාස් වෙච්ච ළමයි ඉන්න කිසිම මහන්සියක් නැතුව අමාරුවෙන් පාස් වෙච්ච ළමයි ඉන්න එහෙම පාස් වෙන්න බැරි වෙච්ච ළමයි කොටසක් ඉන්නවා. ඒකට මේකෙදි අපි හොඳටම පාස් වෙච්ච කොටස ගත්තම ඇත්තම අපි ඒගොල්ලන්ට සුබ පතනවා. ඒගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙන කියලා අපි සුබ පතනවා. ඒගොල්ලෝ මේ විෂයන් වලට ආසාවෙන් මේ විෂයන් ඒගොල්ලන්ට හදාරන්න ලේසි මතක ශක්තිය හොඳයි මතක තියෙනවා ඉක්මනට මේ විෂයන්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ විෂයන් වලින් ඊළඟට ඒ ලෙවල්ස් කරලා ඒ වගේම උපාධියක් ගන්නා හොඳ රැකියාවක් කරලා ඒ වගේම ලංකාවට ලෝකෙට හොඳට වැඩදායක පුද්ගලයෙක් වෙන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. එතකොට මෙතන ඉන්න තව කොටසක්. මේ කොටස තමයි අමාරුයි සාමාන්‍ය කරලා පාස් කරගත්ත කට. එතකොට ඒ කියන්නේ මේගොල්ලන් ඒ විෂයන් වලට කැමැත්තක් ඇතුවම නෙමෙයි. නමුත් බලපෑම් මත අර කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා කටපාඩම් කරලා මොන ක්‍රමෙන් හරි කරලා හොරදාගත්ත කට. ඉතින් ඒ වගේම තව කොටසක් ඉන්නු ඒ මොනවා කරත් මේක හොරදාගන්න බැරි වෙච්ච කොටස. ඉතින් ඒක නිසා මට හිතුණා මේ කොටස් තුන ගැන අපි ටිකක් කතා කරන්න ඕනේ කියලා. මේක අපි මේක මම මේ කතා කරන්නේ මේ ළමයින්ට ඒ වගේම මේ දෙමව්පියන්ටත් මේ හැමෝටම අපි මේක කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. එතකොට අපි මම දැන් ඕගලන්ට මේක කාණ්ඩ තුනක් ගැන කිව්වා. මුලින්ම කතා කරන්න මම කැමති හොඳට විභාගේ පාස් වෙච්ච දරුවන්ට. ඒ දරුවන්ට ඇත්තටම අපි සුබ පතනවා. ඒ වගේම තමයි පුතේ ඕගලනුත් ඔය විෂය ආසාවෙන් කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ඇතුළේ තියෙන නිර්මාණශීලීත්වය නැති වෙන්න දෙන්න එපා. ඒ වගේම ඕගොල්ලන්ගේ තියෙන thinking ඒ කියන්නේ thinking power ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අලුත් දේවල් ඕගොල්ලන් ඔය කරන සබ්ජෙක්ට් එකත් එක්කම දරුව ඕගොල්ලන්ගේ තියෙන නිර්මාණශීලීත්ව එකතු කරන්න. ඒ එකතු කරාම ඕගොල්ලන් මේ ලෝකෙට ගොඩාක් ඒ කියන්නේ අලුත් නිර්මාණ ගේන්න පුළුවන් දරුවන් වෙයි. ඒ වගේම අපි කතා කරමු අර මැද කොටස. ඒ කියන්නේ අමාරුවෙන් විභාග පාස් වෙච්ච කට්ටිය වෙච්ච දරුවෝ ගැන. මෙන්න මේ දරුවෝ ගැන කතා කරනවා නම් සමහරක් වෙලාවට මේ දරුවෝ මේ සබ්ජෙක්ට් වලට කැමැත්තෙන් කරා වෙන්නේ නැහැ. තියෙන බලපෑම් නිසා අර කොහොම හරි රස්සාවකට යන්න ඕන, වැඩියක් ගන්න රස්සාවක් කරන්න ඕන කියන අදහස ඇතුළු මේ විභාගේ පාස් කරගන්න දරුවෝ වෙනවා. ඒ දරුවන්ට මම කතා කරේ ඕගොල්ලෝ ආස දී හිතන්න. ඔගුලන් මොන මොන වගේ වෘත්තියකට ආස. එතකොට අන්න ඒ වෘත්තීන් වලින් ඕගලන්ට ඉස්සරහට යන්න ගොඩාක් දැන් අවකාශ තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා. එතකොට දුවේ පිටේ ඕගලන්ට පුළුවන් ඕගලන් කැමති දේෙන් ඉස්සරහට යන්න. ඒ වගේම තමයි මෙතන ඉන්නව තව කොටස් මොනම ක්‍රමයකටවත් මේ විභාග පාස් වෙන්න බැරි වෙච්ච දරුවෝ කොටස. මෙන්න මේ දරුවන්ට අහම ඇත්තටම ඕගොල්ලන්ට හැකියාව තියෙන විෂය පාසලේ තිබිලා නැහැ. අන්න එතනයි මේ දරුවෝ අසමත් වෙලා තියෙන්නේ. නැතු මේ දරුවෝ අසමත් වෙලා නෙමෙයි. එතන අපේ විෂයනුයි අසමත් වෙලා තියෙන්නේ. ඒ ළමයි නෙමෙයි. මේ දෙමව්පියලු තේරුම් ගන්න එක. එතන දරුවෝ අසමත් නැහැ කියන එක. ඒ දරුවන්ට ආශ විෂයන් දීලා බලන්න. ඒගොල්ල කොහොමද ඒකෙන් සමත් වෙන්නේ කියන එක. ඒගොල්ල කොහොමද ඒකෙන් ජය ගන්න කියන එක බලන්න. ඒගොල්ලන්ට හැකියාව තියෙන ගොඩාක් නිර්මාණශීලී දරුවෝ ඇති. නමුත් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය ඒගොල්ලන්ගේ හැකියාව පාසලේ කිසිම තැනක අඳුනගෙන නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට මේ අවස්ථාව ලැබිලා නැත්තේ. ඒක නිසා ඒගොල්ලන්ට ඒ විභාගේ සමත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ විෂයයේ ඒ විභාගේ තියලා නැහැ. දැන් ගොඩාක් ඔපෂනිටිස් තියෙනවා ඒ දරුවන්ට. ඉතින් දරුවනේ මම ඔයගලන්ට කියන්නේ ඕගොල්ලෝ ආසදේ ඕගොල්ලන්ගේ හිතින්ම ඕගොල්ලෝ කරන්න ආසදේ මොකද්ද කියන එක තීරණය කරන්න. ඒ වෘත්තිය හදාරන්න. ඒ වෘත්තිය ඕගොල්ලන්ට උඩටම යන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඩිග්‍රියක් දක්වා උනත් ඉගෙන ගන්න ක්‍රමවේදය දැන් තියෙනවා. දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඕගොල්ලන්ට
අර ඕගොල්ලන්ගේ මේ විවාහකී අසමත් කියන එක ජීවිතේ නැවතීම කියන නෙමෙයි. මේක තමයි ඕගොල්ලන්ගේ පටන් ගැනීම. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ හැකියාවේ පටන් ගැනීම මෙතන. ඒක නිසා බය සමහරක් වෙලාවට ඕගොල්ලෝ ක්‍රීඩාවකට දක්ෂයි. සමහරක් වෙලාවට සමහරක් වෘත්තීන්ට දක්ෂයි ඇති. සමහරක් වෙලාවට අවසානයේදී ඕගොල්ලෝ ඒ ආස වෘත්තීන් උඩට ගියොත් ඕගොල්ලන්ට පුළුවන් වෙයි එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔගලන්ට තව දහස් ගානකට රස්සාවල් දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් ඔගොල්ලෝ. අන්න ඒ වගේ දරුවෝ කොටසක් අපිට ඉන්නවා. මම කතා කරන්නේ මේ දරුවන්ට. අදම බලන්න හිතන්න ඔගලන් ආස දෙ මොනවද කියලා. ඔගොල්ලෝ ඉගෙන ගන්න ආස දෙ මොනවද කියලා. ඔගලට මතක හිටින්නේ මොන දේද කියලා. අන්න ඒ වෘත්තිය තෝරගන්න. ඒ වගේම මම මේ දෙමව්පියන්ටත් කියනවා ඒ ළමයින්ට ඒ වෘත්තියෙන් ඉදිරියට යන්න අත දෙන්න. ඉඩ දෙන්න. ඒගොල්ල කවදා හරි එතනින් ජය ගන්නවා. එතකොට මෙන්න මේ Facebook එකේ රිසල්ට්ස් ගන්න බැරි වෙච්ච නරුවන්ට මම කියන්නේ අද උගලන්ට මේ රිසල්ට්ස් ගන්න බැරි වෙන්න ඇති. නමුත් මේ වැටීම උගලගේ නැගටිව්ම කරගන්න. ඕගොල්ලෝ ආස දෙයි හිතන්න. ඕගොල්ලෝ ආස දෙයි උගලගේ අම්මට තාත්තට කියන්න. අම්මයි තාත්තයි අනිවාර්යයෙන්ම ඔයාට අහුම්කම් දෙයි. ඔයාගේ හැකියාව ඔයාගේ නිර්මාණශීලීත්වයේ තියෙන වෘත්තිය තෝරගන්න. කවද හරි ඔයාට ඒක ජය ගන්න පුළුවන් වෙනවා. ඒ ජයගත් දවසට ඔයාට Facebook එකේ දාන්න පුළුවන් වෙයි ඔයාගේ ජයග්‍රහණය. ඒ වගේම තමයි මේ හැමෝටම මේ පාස් වෙච්ච අමාරුවෙන් පාස් වෙච්ච පාස් වෙන බැරි වෙච්ච හැම දරුවෙක්ටම මම කියන්නේ තමන් ආර්ස වෘත්තියෙන් ඉදිරියට යන්න. මේ ලෝකේ වෙනස් කරේ වෙනස් විදියට හිතපු කට්ටිය. ඒකත් ඕගොල්ලෝ අන්න ඒ විදිය කෙනෙක් වෙන්නේ.